මුලින්ම අප කළ යුතු වන්නේ වගාවට යොදා ගැනීමට නියමිත භූමිය සුද්ධ කර ගැනීමයි. වගා භූමිය ඇති වල් පැල මුලින්ම ඉවත් කළ යුතු වෙනවා. එහිදී එකතු වන වල් පැල වේලීමට ඉඩ හැර තබා දවස් දෙකකින් පමණ එක තැනකට එකතු කර ගිනි තැබිය යුතු වෙනවා. මීළඟට වගා භූමිය පස් බිඳ පෙරලිය යුතු වෙනවා. මෙහිදී තද පස බුරුල් වීමකට ලක්වනවා. මේ සඳහා උදැල්ලක් හෝ අත්‍රැක්ටරයක් යොදාගත හැකි. පස් පිඳීමෙන් පසුව ලියදි වලට බෙදා කාණු කැපිය යුතු වෙනවා. මෙමගින් අතිරික්ෂ ජලය ඉවත් කිරීමටත් වගා පාත්ති වල තෙතමනේ රඳවා ගැනීමටත් බලාපොරොත්තු වෙනවා. කාණු දැමීමෙන් පසුව ලියදි අතර පිඩස් නොවන පරිදි පාත්ති මට්ටම් කළ යුතු වෙනවා. පාත්ති මට්ටම් කිරීමෙන් අනතුරුව බෝංචියට දැමීමේ වලවල් කැපිය යුතු වෙනවා. පාත්තියකට වලවල් අටවැගින් වනසේ මෙහිදී අප වලවල් කපා තිබෙනවා. ඊළඟට මේ වලවල් වලට කොම්පෝස්ට් හෝ කුකුල් පොහොර සමග අලු හිමි දැමිය යුතු වෙනවා. ඊපස්සේ මේ කුකුල් පොහොර හා අලු හිමි වල තර මන්දගාමී වීම සඳහා වතුර දැමිය යුතු වෙනවා. අප පොහොර හා අලු හිමි දැමූ දිනයට පසු දිනේ වර්ෂාවක් පැමිණියා. එම නිසා අපහට ජලය එදීමට අවශ්‍ය වූයේ නැහැ. බෝංචියට සෑදීමට පෙර පස් පිට දැයින් වලවල් මත්තට දැමිය යුතු වෙනවා. ඊන්පසු අපට ඇත්තේ බෝංචි ඇට සිටුවීමටයි. බෝංචියට පැකට් අපට වෙළඳසැලකින් ලබා ගන්නට පුළුවන්. ඒ වගේම කලින් අස්සන්නේ බෝංචි හැදුවනම් ඒ පාත්තියක් දෙකක් බෝංචි කරල් මේරීමට ඉඩ තබා බෝංචියට ලබා ගන්න පුළුවන්. බෝංචියට සිටීමේදී වලකට බෝංචියට තුන බැගින් දැමිය යුතු වෙනවා. ඒට හේතු වන්නේ සමහර අවස්ථාවල විනාශ වූ බෝංචියට තිබුණහොත් ඒවා පැල නොවන නිසා. මෙලෙස බෝංචියට දමා එම ඇට වැහෙනසේ පස් දැමිය යුතු වෙනවා. ඉන්පසු මෙම බෝංචියට දැමූ වලවල් වලට වතුර දැමිය යුතු වෙනවා.
සති දෙකක් පමණ යන විට බෝංචි ඇටවලින් අංකුර පිටතට පැමිණීමට ආරම්භ වෙනවා. සමහර වලවල් වල බෝංචි ඇට පැල නොවි තිබෙන්නට පුළුවන්. එවැනි විටක නැවත බෝංචි ඇට එම වලවල් වලට දමා වැසිය යුතු වෙනවා. මෙම ක්‍රියාව පාළු හැදීම ලෙස හඳුන්වනවා. සති තුනකින් පමණ බොංචි කොළ හතරක් පමණ වැඩිම ආරම්භ වෙනවා. බොංචි ඇට සිටුවා මාසයකින් පමණ බොංචි වල පිටතට පැමිණීම ආරම්භ වෙනවා. බෝංචි වැල් පිටරද පැමිණෙන විට එම වැල් වලට ආධාරක ලෙස කෝටු සිටිය යුතු වෙනවා. මේ සඳහා ඕනෑම කෝටු වර්ගයක් යොදාගත හැකි. අප මෙහිදී කෝටු වශයෙන් යොදාගෙන තිබෙන්නේ ඇපල කෝටුයි. මෙලෙස කෝටු සිටූ පසු ඊළඟට පැලවල මුලට කාණු සූරා පස් තැමිය යුතු වෙනවා. පස් තැමූ පසු පැල වේගයෙන් වර්ධනය වීමට ආරම්භ වෙනවා. මීළඟට කෝටු සිටුවා සතියකින් පමණ කෝටු එකිනෙකට යාවෙනසේ නූල් බැඳිය යුතු වෙනවා. මෙම නූල් හරහා බෝංචිවැල් වර්ධනය වීම හොඳින් සිදුවනවා. බෝංචි ඇටවල අංකුර පිටතට පැමිණි පසු සතියකට තුන් පාරක් පමණ නිතර පැලවලට වතුර දැමිය යුතු වෙනවා.